Chini Nishpadita, Sinovac, Covid Martha Enata, Hadisi Bahavitia Sandha, Locus Hoki Sang with the Hania, Anumetia Labadi Tibinva, Locus Hoki Sang with the Hania Anumeti Himivu, Chini Nishpadita, Devana Covid Martha Enatavane, Sinovac Enatai. Meet Pere Locus Hoki Sang with the Hania Anumeti Himivu, Covid Enatavane, Sinopharm Enatai. Then at a Matha Ratawal Kipek Bahavitia again, Sinovac Enatha, Vice of Dudaha Atta Vediputkal into the Nirde Shukarati Athra, Palamu Enatha Labagina, Satidekat, Hatra Tatra Kali, Devana. In the Labakati to Bavatai, Nirdesha Karate, Sangwardene Women Pavatin Ratabilita, Sinovac in the Vadat Projanavat Bavai, Lokasauki Sangitahani Penva diate. එන්නත් ලබා ගැනීම පිළිබඳව තියෙන තත්ත්වය මම හිතනවා දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කරලා තියෙනවා. ඒකේ සමහර අවස්ථාවලදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනෙන් තොරව තමයි මේ එන්නත් ලැබීමේ ක්‍රියාවලියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි අපි බලාපොරොත්තු වුණු එන්නත් ඔබ මේ ආකාරයට ලැබුණේ නැත්තේ. නමුත් රජය සියලුම උත්සාහයෙන් යොදනවා මේ හිඟ එමත් නැත්නම් අපිට අත්‍යවශ්‍යම දෙවන මාත්‍රාව ලබා ගැනීම දීමට අවශ්‍ය වන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගේ ලබාගෙන ඒ අයට ඒක ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඒක තවම අපිට ප්‍රමාද වෙලා නැහැ. මමත් බලාපොරොත්තු වෙනවා දැනට මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යාංශයත් අනිකුත් ආයතනත් හැකි ඉක්මනින් අපිට මේ එන්නත් තොග ලබා දීමට කටයුතු කරයි කියලා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2877 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 654 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646ක්, කළුතරින් 281ක්, කුරුණෑගලින් 77ක්, පුත්තලමින් 75ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 27ක්, ගාල්ලෙන් 93ක්, මාතරින් 14ක්, හම්බන්තොටින් 10ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 95ක්, මහනුවරින් 114ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්, බදුල්ලෙන් 39ක්, මොනරගලින් 10ක්, අම්පාරෙන් 99ක්, මඩකලපුවෙන් 121ක්, ත්‍රිකුණාමලෙන් 50ක්, අනුරාධපුරෙන් 31ක්, පොළොන්නරුවෙන් 33ක්, මන්නාරමෙන් 24ක්, වවුනියාවෙන් 60ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක්, කිරිනොච්චියෙන් 49ක් සහ යාපනයෙන් 148ක් හඳුනා ගැනුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189,200 41ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 153,371 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 34,386 දෙනෙකු පමණයි. ඒ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබූ කොවිඩ් මරණ අතර ඊයේ දින වාර්තා වූ එක් කොවිඩ් මරණයක් වනවා. අනෙක් මරණ 42 මේ මස 20වනදා සිට මේ මස 31වනදා තෙක් වාර්තා වී තිබුණා. එම මරණ අතර කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලින් 31ක් ඇතුළත්. බගවන්තලාව කෙසෙල් ගමෝයේ අනවසරයෙන් මැණික් ගැරීමට ගොස් සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලති විදුලි රැහෙනක පැටලි 31වනදා මියගිය තිද රුපියාට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට දික්කොයි මොලික රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිබී තිබෙනවා. අධිබලති විදුලි රැහෙනක ගැටි මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ බගවන්තලාව 15 කොටසේ පදිංචිව සිටි පුත්කලෙක්. වවුනියාව බන්ධනාකාරයේ රැඳවියන් දස දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ නඩු කටයුතු වෙනුවෙන් රැගෙන විත් වවුනියාව බන්ධනාකාරයේ රඳවා සිටි රැඳවියන් දස දෙනෙකු හට එලෙස වෛරසය ආසාදිනී වී ඇති බවයි. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් අද දින ලද PCR වාර්තාවලට අනුව නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එසේම තලවකැලේ ලිදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයට යාබදව පිහිටි සෙන් කුම්ස් වතුවැයෙන්ද නව ආසාදිතයින් 17 දෙනෙකුද ඊයේ දින තහවුරු වී තිබුණා. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් 130,000කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීම ඊයේ සිදු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා විසින් රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්ත
රාමචන්ද්‍ර මහත්මිය වෙත එම වෛද්‍ය උපකරණ ඇමිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේදී නිල වශයෙන් ලබා දීම සිදු වුණා. අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක ඇමිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ රෝහල් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ උපදෙස් අනුව මෙම වෛද්‍ය උපකරණ ලබා දීම සිදු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.